යවනය සක්‍රීඩා මේ කියන කාරණා දෙකම බොහොම ජව සම්පන්නයි. මේ ජව සම්පන්න යවනයට නිවැරදි මඟ පෙන්වීම සහ ඔවුන්ව නිවැරදි දිශානතයට යොමු කිරීම සඳහා තමයි කාන්තා ක්‍රමනා කරන ආයතනයත් ඒ වගේම ලංකාදීප ඔන්ලයින් ආයතනයත් එකතු වෙලා New Generation Youth and Move සංවිධානය කරන්නේ. අද එහි තවත් වැඩසටහනක් සඳහා බොහොම යවුන් ක්‍රීඩිකාවක් ජව සම්පන්න යවුන් ක්‍රීඩිකාවක් එකතු වෙලා ඉන්නවා. ඇගේ තරඟ ජයග්‍රහණ විස්තර බොහෝමයක් අපිට සතුව තියෙනවා. වසර 2018 ආසියානු තරගාවලියේ වගේම 2019 දකුණු ආසියානු තරගාවලියේ රිදී පදක්කම මේ ආදී විදිහට මේක කියවන්න ගතතේම ගොඩක් ජයග්‍රහණ ඇය ලබාගෙන තියෙනවා. අද අපි පිළිගන්නවා අංජලිකා කුරේරා. කොහොමද අංජලිකා මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල මම සාමාන්‍ය පෙළ විභාගෙම හොන දුන්න මේ අලුතේ. ඉතින් ඒකේ ප්‍රතිඵල එනකන් බලාගෙන ඉන්නවා. ඒ වගේම මගේ ටෙනිස් ක්‍රීඩාවත් එක්ක ඉදිරි කටයුතු වලින් නිරත වෙමින් ඉන්නවා. ඔව්. ඇය ටෙනිස් ක්‍රීඩිකාවක් විදිහට මම හිතන්නේ ලංකාවටත් ඒ වගේම ජාතික වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. අංජලිකා, එතකොට කොහොමද ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ? මට ඉස්සෙල්ලා පාසල දැන් තාම සාමාන්‍ය පෙළ ලියලා ඉවරුණා විතරනේ. පාසලේ විස්තර සහ ඊළඟට අපි ගෙදර පසුවිම මේ පොඩ්ඩක් මතක් කරලා පෞද්ගලික විතරතුර ටිකක් කතා කරලිමු. මගේ නම අංජලිකා කුරේරා. මට අවුරුදු 17යි. මගේ පාසල ආමරියා කන්‍යාරාමයේ. ඉතින් මම මේගමේ තමයි මගේ ගෙවල් තියෙන්නේ. ඉතින් ටෙනිස් මම ක්‍රීඩාවට ඇත්තටම පටන් ගත්තේ මං අවුරුදු 7 ඉඳලා. ඉස්සෙල්ලාම පොඩි කාලේ පාසලට ක්‍රීඩාවල් ගොඩක් තෝරගන්න ආවා. ඉතින් ඒ අතරින් ටෙනිස් ක්‍රීඩාවට තමයි මගේ හිත යොමු වුණේ. ඇයි ටෙනිස් වලට මොකද තියෙන අනිත් ක්‍රීඩාත් එක්ක බැලුවහම? අනිත් ක්‍රීඩාවලට, ඒ කියන්නේ අනිත් ක්‍රීඩාවලට ටෙනිස් ක්‍රීඩාවට තමයි හිත යොමු වුණේ කියලා ඇත්තටම හිතාගන්න බෑ. ඉතින් ඒ කාලේ මම ටෙනිස් දැකලා තිබ්බේ නෑ. නමුත් ටෙනිස් ක්‍රීඩාවට තමයි තෝරගන්න කියලා හිතනේ. අම්මා තාත්තා මොකද කරන්නේ අංජලික්? අම්මා හවුස් වයිෆ් කෙනෙක්, තාත්තා බිස්නස්මන් කෙනෙක්. ඉතින් මේ අපි ටෙනිස් ක්‍රීඩාවට මම යොමු වුණේ ඇත්තටම ස්කෝලින්. ඉතින් පාසලේ ස්කූල් මැචස් තිබුණා පොඩි කාලේ. ඉතින් ඒවා ප්ලේ කරලා පොඩි වයසේ මම හැම ක්‍රීඩාවක්ම දිනන්න පටන් ගත්තා. ඉතින් ඒත් එක්කම තමයි, ඒ කියන්නේ මගේ ස්කෝලේ ටෙනිස් බාර වෙන ටීචර් තමයි මාව ටෙනිස් ක්‍රීඩාවට, ඒ කියන්නේ ගොඩක් පුෂ් කරේ. ඉතින් පොඩි කාලේ ඉඳන්ම, ඒ කියන්නේ පොඩි වයසින් ලොකු ඒවා දිනලා මම කොමරි අවුරුදු 10න් පළවෙනි නැෂනල් එක දින්නා. ඉතින් එතනින් තමයි මගේ ක්‍රීඩාව ආරම්භ වුණේ. ඉතින් අවුරුදු 10 ඉඳලා අද වෙනකන් ලංකාවේ සේරම නැෂනල් ටෝර්නමන්ට්ස් දින්නා. ඉතින් අවුරුදු මගේ අවුරුදු 15න් මම ශ්‍රී ලංකා නැෂනල්ස් කාන්තා ශිරෝදාවේ දිනාගත්තා. ඔව්. එතකොට ඔය එන ගමනේ දැන් විශේෂයෙන්ම දැන් ඔයා සාමාන්‍ය පෙළ විභාගය ලිව්ව අතර වාරේ ඊළඟට ඔයාගේ පටන් ගන්නේ මම හිතන්නේ ග්‍රේඩ් 6 වගේ 6 වසර වගේ 5-6 වසරේදීද ක්‍රීඩා පටන් ගන්න? නෑ, අවුරුදු 7. ආ, එතකොට ඒ මුලින් ඉඳලා මම පටන් අරගෙන. එතකොට අධ්‍යාපනයත් එක්ක විශේෂයෙන්ම දැන් ගොඩක් දෙනෙක්ගේ ක්‍රීඩාවට යොමු වෙන්න තියෙන ප්‍රශ්නයක් තමයි මේ දෙක කොහොමද එකට කරන්නේ වගේ ලොකු ප්‍රශ්නයක් එනවනේ සහ ගෙවල් වලින් බාධා එනවා. පළවෙනි කාරණාව අධ්‍යාපනයත් එක්ක මේක කොහොමද එකට සම්බරව කරගෙන ගියේ? අත්‍තරම පොඩි කාලේ, කියන්නේ ග්‍රේඩ් 6 ඉඳලා ග්‍රේඩ් 10 වෙනකන් අධ්‍යාපනයක් ලැබුණේ නැහැ. ඉතින් ගොඩක් මං ඉන්නේ මීගම්ද හැමදාම කොළඹට මම ක්‍රීඩාවට එන්න ඕන හින්දා මේ මට අධ්‍යාපනයක් ලැබුණේ නැහැ. නමුත් පාසලේ ප්‍රින්සිපල් ගෙන් සහ ගුරුතුමියේ යාළුවන්ගෙන් ගොඩක් සහාය. ඒ කියන්නේ පන්තිය කාමරේ ඉන්න හම්බුනේ නෑ. එහෙම අධ්‍යාපනයක් ලබා ගන්න. අහ, පන්ති කාමරේ ඉඳලා. එහෙම හම්බුනේත් නෑ. වෙන ක්ලාසස් වලට කිසිම දෙයක් නම්ුනේ. මගේ ජීවිතේ මම කැප කරේ ක්‍රීඩාවට. ඒක පාඩුවක් විදිහට දකින්නේ නැද්ද? ඒ කියන්නේ අධ්‍යාපනය නොලැබීම ඒ පාසල් පන්ති කාමරය ඇතුළේ යාළුවොත් එක්ක එකතු වෙලා ඒ ක්‍රියාකාරකම් වල සම්බන්ධ වෙන එක ඔයා අඩුපාඩුවක් විදිහට දකින්නේ නැද්ද? ඒක අඩුපාඩුවක්. නමුත් ඊට වඩා ජීවිතේ ක්‍රීඩාව වටිනවා. ඒ කියන්නේ ලංකාවට සහ ලෝකෙට දෙන්න පුළුවන් දෙයක් තියෙනවනේ මගෙන් අම්මට තාත්තට. ඉතින් මං හිතන්නේ ඉස්කෝලේ ඒ දේවල් වලට වඩා ඉස්කෝලේ දේවල් වටිනවා. ඇත්තටම දෙකම බැලන්ස් කරන් යන්න ඕන. නමුත් මගේ ජීවිතේ කැප කරලා තියෙන්නේ මම ටෙනිස් විතරනේ. ඉතින් මට ඕන ලංකාවට සහ මගේ ජීවිතේට අනාගතේට මගේ ලංකාව නම ඉදිරියට තියලා ඉතින් ක්‍රීඩා කටයුතුත් එක්ක යනවා.
කොමාරි උසස් මේ සාමාන්‍ය පෙළ වලට තම ග්‍රේඩ් 11 ඉඳ තමයි ගොඩක් පන්ති වලට ගිහිල්ලා ඉස්කෝලේ හිටියේ ඒ කාලේ විතරයි සාමාන්‍ය පෙළ කරනකොට නමුත් එතනත් කොරෝනා මේ කොවිඩ් හින්දා ගොඩක් අතපසු වුණා ගොඩක් ප්‍රතිපල මම හිතන්නේ ළඟදී එතකොට මොන වගේ ප්‍රතිපලද බලාපොරොත්තු වෙන්නේ තාම ඔලෙල් අර ඩ්‍රාමා ප්‍රැක්ටිකල්ස් තියෙනවා ආ තිබ්බනේ හා ඒකත් කරගෙන යනවා මම හිතන්නේ ගොඩක් අමාරුයි ක්‍රීඩාවට කැප කරන්න ඕන නම් මුළු ජීවිතේම කැප කරන්න වාගේ තමයි ගොඩක් මහන්සි වෙන්න. ඉතින් මං හිතන්නේ මං හිතන සාමාන්‍ය පෙළ රිසර්ච් හොඳට හොඳ වෙයි කිය. හරි එතකොට දැන් මම ඔයාගේ කතාවත් එක්ක මට තේරිච්ච දෙයක් තමයි ඔයා එක අරමුණක් පස්සේ. ඒ කියන්නේ තමන්ගේ අරමුණක් වෙනුවෙන් සියල්ල කැප කිරීම කරලා දරාගැනීම දරාගෙන ඉස්සරහට යන්න ලොකු උත්සාහයක් දරන කෙනෙක්. මං හිතන්නේ කෙනෙක්ගේ ජීවිතේට විශේෂයෙන්ම ඔයා කුඩා කාලේ ඉඳලම ඔය අරමුණක් තියෙනවා. අරමුණක් තියෙන එක කොච්චර වටිනවද ඔයාට ඔයාගේ අරමුණත් එක්ක ගමන් කරනකොට ඒක කොච්චර ඒ අරමුණේ තියෙන ප්‍රබලත්වය කොච්චර වටිනවද අරමුණක් يعني කෙනෙක් ඕනම කෙනෙක්ගේ ජීවිතේ අරමුණක් නැතුව ජීවිතයක් ගමන් කරන එක ඇත්තටම කාලේ නාස්ති කිරීමක් Tamange අරමුණක් එක්ක ජීවිතේ ගත කරනවා කියන්නේ ඉදිරියට ඔයා ඉන්න තැන ඔයා දන්නවා වා කරන්න ඕන මං හිතන්නේ කාන්තාවක් හැටියට Tamange ජීවිතේ අනිවාර්යෙන් අරමුණක් ඕන නැතුව ගමන් කරන එක කාලනාස්ති කිරීම. මං හිතන්නේ මගේ ජීවිතේ අරමුණක් එක්ක මං ගමන් කරනකොට මං දන්නවා මට තැනක් හම් වෙනවා මට අනාගතයේදී ඒ තැන තියෙනවා කියන එක මට දැනෙනවා. ඒ හින්දා අරමුණක් එක්ක අනිවාර්යයෙන්ම ජීවිතේ ගත කරන එක තමයි අවශ්‍ය. ඔයාගේ අන්තිම අරමුණ මොන වගේ දැනකට මට ඇත්තටම ප්‍රොෆෙෂනල් ටෙනිස් ප්ලේ කෙනෙක් වෙන්න මගේ අරමුණ තිබන් ඒ වෙනින් ගොඩක් ඒ වෙනුවේ හරි එතකොට දැන් මේ වෙනකොට දැන් ආ ජාතික වශයෙන් උත් යම් ආකාරයක ජාත්‍යන්තර වශයෙන් උත් ප්‍රවේශය අරගෙන තියෙනවා අපි ජාතික වශයෙන් ඔයා ලබාගත් ජයග්‍රහණ මොනවද මොකද ඒ අරමුණට යන්න පසුවිම සැකසෙන්නේ ඒවත් එක්ක ජාතික තරඟ මම ශ්‍රී ලංකන් විමෙන්ස් ඕපන් කාන්තා තරගයේ දින්න ඒක අවුරුදු 15න් තමයි දින්නේ තියෙක රෙකෝඩ් එකක් ලංකාවට ඉතින් මම සවුත් ඒෂියන් ගේම්ස් ගියා ඉතින් ඒකේ සිල්වර් මෙඩල් එක අරගන්න හම්බුණා ගොඩක් මම ජාතික තරඟ වලින් දින්න එතකොට 2019 අප්‍රේල් මාසේ ජාත්‍යන්තර තරඟාවලියක් තිබ්බා ඉතින් මගේ කටුපිටියේ මගේ ගම ඉතින් මගේම පල්ලියේ බොම්බෙකුත් ඉතින් නැති වෙලා ගියා ගමින් ඉතින් ඒ අරමුණ ඒකත් ඒ බාධකයක් එක්ක ඉදිරියට ගමන් කරා ඉතින් ඒ ටූර්නමන්ට් එකත් මම දිනලා ලංකාවෙනින් ලොකු ජයග්‍රහණයක් කරන් දෙන්න පුළුවන් ඉතින් මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා සහ දැන් ඔයාගේ සම්පූර්ණ කතාවත් අහන් ඉන්නකොට අපිට තේරිච්ච දෙයක් තමයි හැමතිස්සෙම. ඒ කියන්නේ දැන්ට අපේ පරපුර තරුණ පරපුරට එන චෝදනාවක් තමයි රට ගැන හිතන්නේ නැහැ. මාතෘභූමිය ගැන හිතන්නේ නැහැ කියන කාරණා. හැබැයි ඔයාගේ සම්පූර්ණ කතාව අහන් ඉන්නකොට හැමතිස්සෙම මගේ අම්මා තාත්තට දෙයක් කළ යුතුයි, රට වෙනුවෙන් දෙයක් කළ යුතුයි කියන කාරණාව හැමතිස්සෙම මේ ප්‍රකාශ වෙච්ච දෙයක්. ඉතින් කෙනෙක්ට ඇත්තටම මේ ඉපදුණු මාතෘභූමියට යම් සේවාවක් කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න ඕනේ. ඒ හැඟීම කොතනින් දාවි? මේ රට වෙනුවෙන්, තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන්? මගේ ක්‍රීඩාව වෙනුවෙන් මගේ අම්මා තාත්තා කැප වෙනවා. මගේ ක්‍රීඩාව වෙනුවෙන් මගේ රටත් මම වෙනුවෙන් කැප වෙනවා. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් මම දෙයක් කරේ නැත්නම් ඒක මම මගෙන් වෙන්න ඕන යුතුකමක් නෙමෙයි. ඉතින් මං හිතන ඉදිරිය මම පොඩි කාලේ ඉඳන් හිතුවේ මම ටෙනිස් ක්‍රීඩාව සෙල්ලම් කරාට ඒක සෙල්ලමකට ගන්න නැහැ. ඒ හින්දා මට ඔන්නේ දැන් අම්මා තාත්තා මාව මෙහෙට ගේනවා ප්‍රැක්ටිස් වලට. එයාලගේ රස්සාවල් නිතරම කැප කරන්නේ මම වෙනින්. ඉතින් රට මම වෙනින් බලා මං ගැන මොකක් හරි බලාපොරොත්තුක් තියෙනවා ඉතින්. මං හිතන්නේ රට වෙනින් සහ අම්මා තාත්තා වෙනින් මගේ යාළුවෝ පාසල හැම දෙනා වෙනින් මොකක් හරි දෙයක් ගේන අරමුණ තමයි මගේ තියෙන්නේ. හරි වටිනවා මං හිතන්නේ තරුණ පරපුර අපේ පරපුර ලොකු ආදර්ශයක් ඔයාගේ කතාව සහ ඔයාගේ අරමුණ වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් දැන් කාන්තාවක් විදිහට අපි දන්න දෙයක් තමයි ශේෂ්ත්‍රවල විවිධ ගැටලු තියෙනවා සහ කාන්තාවක් විදිහට දැන් පුරුදු පුහුණු වීම වලට යනවා නිරන්තරයෙන් විවිධ පුද්ගලයන් එක්ක ගැටෙන්න සිද්ධ වෙනවා. එතකොට ගොඩක් මේ තියෙන ප්‍රශ්නයක් තමයි දෙමාපියන්ටත් ආරක්ෂාව සම්බන්ධයෙන් සහ කාන්තාවක් විදිහට මේ අභියෝග ගොඩක් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ අභියෝග ජයග්‍රහණය කරගෙන කොහොමද ඔයාගේ අරමුණු වලට යන්නේ? ඔයා තාම පොඩි. එතකොට
ඔයා කොහොමද මේ දේවල් කළමනාකරණය කරගෙන අභියෝග ජයග්‍රහණය කරන්නේ? මම කියන්නේ ටෝර්නමන්ට් වලට යනකොට මගේ අම්මා එනවා ගොඩක් මාත් එක්ක. නමුත් සමහර කලාට මුදල් අතපසු වීම හින්දා අම්මටත් එන්න බැරි වෙනවා. ඉතින් එතකොට මම ඒ කියන්නේ මාව විශ්වාස මගේ විශ්වාසය මම කවදාවත් කඩ කරන්නේ. ඉතින් අම්මා තාත්තා මගෙන විශ්වාසයක් තියෙනවා. ඉතින් දා මම ප්‍රැක්ටිස්ස් ගියා ටෝර්නමන්ට්ස් වලට ගියා මගේ ඒ අරමුණ තියෙනනේ ඉස්සෙල්ලම. ඉතින් ඒ වෙනුයි මම මගේ ටෙනිස් ටෝර්නමන්ට් එක මම ගහලා ප්‍රැක්ටිස්ස් කරලා ගොඩක් ඒ කියන්නේ කාන්තාවන් අතර ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ දේවල් වලට මුහුණ දෙන්න පොඩි කාලේ මම ඉගෙන ගත්තා. මගේ අම්මා තාත්තා කියලා දුන්නා සහ මම ගොඩක් එක්ස්පීරියන්සස් ලබා ගත්තා. ඉතින් මං මගේ ජීවිතේ මම රට ගියත් මගේ ඒ දේ කරලා ගෞරවය තියාගෙන ආපහු ලංකාවට අභිමානය ගේන එක තමයි මගේ අරමුණ. එතකොට දැන් අපි දන්න කාරණාව තමයි ලෝකයේ ටෙනිස් ක්‍රීඩාව සම්බන්ධයෙන් කතා කරොත් එහෙම ශාල ප්‍රමාණයක් සෙරෙනා විලියම්ස් වගේ ප්‍රයෝගීන ක්‍රීඩිකාවන් ඉන්නවා. එතකොට සමහරුන්ට මේ ශ්‍රී ලංකාවෙන් මේ වගේ තලයකට යන්න බෑ වගේ අදහසක් තියෙන පුළුවන්. එතකොට මොකක්ද තියෙන ඔයාගේ ආකල්පය ලංකාව වගේ තැනක ඉඳලා ශ්‍රී ලංකාවයි ඉඳලා මේ ජයග්‍රහණය කරා යන්න ඔයාට හැකියාව තියෙනවද? කොහොමද ඒක ඔයා දකින්නේ? හැකියාව තියෙනවා. නමුත් ප්‍රශ්නයක් තියෙන කියන්නේ මුදල්. ඒ කියන්නේ අපේ රටේ අපේ ක්‍රීඩාවට මුදල් ප්‍රමාණය අඩුයි. ඉතින් මගේ අම්මට අදත් මුදල් සමහරක් වෙලාට දෙන්න අමාරු නිසා මම හිතන්නේ අපේ රටට මුදල් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ක්‍රීඩාවෙන් ළමයෙක් දියුණුවට ගොඩක් අය ඉන්නේ ළමයම කඩා කප්පා කරලා වට්ටන්නේ. මගේ ජීවිතෙත් මෙච්චර කාලයක් මම ආ ගොඩක් ප්‍රශ්නත් එක්ක මාව ගොඩක් වට්ටන් බැලුවා. පොඩි කාලේදලත් මගේ කෝච් වෙන හයින්ද මාවත් හැරියා. ඉතින් අද වෙනකන් ගොඩක් ලොකු ප්‍රශ්නත් එක්ක එකතු වෙලා ඉන්නේ. මං හිතන්නේ ලංකාවේ තියෙන ප්‍රශ්නේ තමයි ළමයෙක් ඉදිරියට එනකොට එයක් ඔයාව වට්ටන් හදනවා. එහෙම නැත්තම් මුදල් ප්‍රශ්නේ. ඉතින් මං හිතන්නේ අද අපේ රටේට එහෙම ප්‍රශ්නයක් නැතුව මුදල් එක්ක උදව් කරොත් අපිටත් පුළුවන් සෙරෙනා විලියම්ස්ගේ ඉදිරියට ගිහිල්ලා ලංකාව ඒ නම ඉදිරියෙන් තියන්නේ. මං හිතන්නේ ඒ හින්දා තමයි ලංකාවට සම්පත් තව ලබා දුන්නොත් මං හිතන්නේ ඒ හා සමාන ජයග්‍රහණ ජාත්‍යන්තර තරයට යන්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ මොන සම්පත් ප්‍රමාණය අඩු වුණත් මං හිතන්නේ ඔයාගේ ගමන ශක්තිමත්ව ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ගමනේ ඉදිරියට ජාතික මට්ටමේ වා තියෙන බලාපොරොත්තු මොනවද තව දුරටත්? ජාතික මට්ටමේ මගේ ජීවිතේ එකම හීනයක් මේ ග්‍රෑන්ඩ් ස්ලෑම් එකක් විම්බල්ඩන් වගේ එකක් ප්ලේ කරන්න. ඉතින් ඒ අන්නත් අර මුදල් ප්‍රමාණය අඩුයි, ගොඩක් අඩුයි. ඒ වගේම ප්‍රශ්න. ඉතින් ඒ හින්දා ඒත් මම නවතින්නේ. ක්‍රීඩාව ඉදිරියෙන් කරගෙන ගිහිල්ලා මං කොහොම හරි එතනට යන්න තමයි මගේ එකම බලාපොරොත්තු. හරි, එතකොට දැන් මේ කාලේ දැන් කොරෝනා කාලේ ඇවිල්ලා තියෙන මං හිතන්නේ ඔයාගේ පුහුණුවීම් වලට ලොකු බාධාවක් ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ දවස්වල මේ ඒ අභියෝගය ජයග්‍රහණය කරේ? ඔව්, දැන් මේ ගමේ දැන් මං මෙහෙට එන්න තෝරන හින්දා කරන්න දෙන්නේ. ඉතින් ජීවිතේ කැප කරේ ක්‍රීඩාවනේ අන්තිම මොහොතේ අතාරින්න බෑ. දැන් කී අවුරුද්දේ උසස් සාමාන්‍ය පෙළ හින්දා අවුරුද්දක් මම ටෙනිස් නැතුව පාඩම් කරමුද මං අවුරුදු ගණක් පාඩම් කරෙත් නැහැ. ඉතින් කොවිඩ් හින්දා Zoom ඔන්ලයින් ක්ලාසස් වලින් කිසිම අමාරුයි, ගොඩක් අමාරුයි. ඒ හින්දා දැන් මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ තමයි මම ටෙනිස් දැන් අප පටන් ගත්තේ. දැන් ඉදිරියට නැෂනල්ස් එනවා. ඉතින් ඒවට මම මුණ දෙන්න ඕන හින්දා දැන් ඉඳන් මම හැමදාම පුහුණුවීම් කටයුතු කරනවා. එතකොට මේ කොවිඩ් ප්‍රශ්න තිබුණත් ඔයා පුහුණුවීම් කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒ ආරක්ෂිත ක්‍රම උපයන් සම්මග. එතකොට දැන් මේ වෙනකොට දැන් ඔයා ඉස්සෙල්ලත් මතක් කරපු කාරණාව තමයි තාක්ෂණය භාවිතා කරලා තමයි අධ්‍යාපන කටයුතු කරේ. දැන් අපි දන්න දකින්න දෙයක් තමයි මේ තාක්ෂණය භාවිතා කරලා ගොඩක් තමන්ගේ අධ්‍යාපන කටයුතු කඩා කප්පල් කරගත්ත පිරිසක් ඉන්නවා. එතකොට ඔයා කොහොමද තාක්ෂණය භාවිතා කළේ මේ අධ්‍යාපන කටයුතු සඳහා? මොකද්ද තාක්ෂණය විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ඔයා මොකක් දරන අදහස? මගේ අදහස තමයි ගොඩක් ඒ කියන්නේ ගොඩක් අය ඉන්නේ අධ්‍යාපනයේ කඩාකප්පල් කරනවා, ජීවිතය ඇලේ කඩාකප්පල් කරලා යන්න මාර්ගයක් නැතුව යන. දැන් ගොඩක් මගේ පාසලේ වුණත් හින්දා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා සමහරක් අය ජීවිතේ නැති කරගත්. නමුත් එහෙම කරලා ඇත්තටම මං කියන්නේ දැන් එහෙම කරා කියලා දෙමාපියන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ වෙන දෙයක්. තමන්ගේ ජීවිතේට තමන් දැනගන්න ඕන
මොකක්කම් නෑ මම මේක කරනවා මට වෙන ඒවා අදාළ නෑ අරමුණ ප්‍රබලව තියාගත යුතුයි මොකද වෙන මිනිස්සු වෙන්න පුළුවන් දැන් සාමාන්‍ය පෙළුණත් එමේ අපි කඩා කප්පල් කරන්න ගොඩක් අය බලන් ඉන්නේ ඉතින් මම හිතන්නේ මම ඒ පාඩමට ඒ විදිහේ හොඳින් මොහොන දුන්නා අමාරු ඉගෙන ගන්න අමාරු නමුත් මම මගේ ඒ කුච්චර දේවල් කවුරු කතා කරත් මම මගේ පාඩමෙන් පසුව තමයි ඉතින් ඒ දේවල් නිර්ත වෙන්නේ. ඉතින් දුරකථනය වුණත් පාවිච්චි කරනකොට තමන් දැනගන්න ඕන තමන් කරන්න මොකද්ද කියලා. එතකොට දැන් විශේෂයෙන්ම දැන් ඔයාගේ ඇත්තටම ආගේ ජීවිතේ දවසක කටයුතු කතා කරත් බොහොම කාර්ය බහුල පුහුණු වීම සහ ඊළඟට ඊට පස්සේ පසු මේ දැන් මෑත කාලේ නම් වඩ පන්ති මේ දේවල් එක්ක නෙගෙවෙන්නේ නැත්තේ. එතකොට ඇතැම් වෙලාවට මේ දේවල් එක්ක ඔයාගේ අම්මට තාත්තට සාමාන්‍ය කෙනෙක්ගෙන් වෙන්න ඕන යුතුකම් ටිකක් තියෙනවා. සාමාන්‍ය දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික. එතකොට ඒව දේවල් මග ඇරෙන්නේ. සහ ඥාතීන් හිතවතුන් මේ ආදී දේ. එතකොට විශේෂයෙන් යාළු මිත්‍රාදී. එතකොට මේ දේවල් කොහොමද ඔයා කලමනාකරණය කරගත්තේ? පොඩි කාලේ ඉඳලා යාළුවෝත් එක්ක ඉන්න මට නැතුළු ගියා මොකද මම ගොඩක් ක්‍රීඩාවකින්ද සහ මගේ පවුලේ මට අයියා කෙනෙක් නංගි කෙනෙකුත් ඉන්නා. ඉතින් ඒ දෙන්නත් කෙනුත් මම ගොඩක් පවුලෙන්ගුත් ඈත් වෙලා යාළුවන්ගෙන් ඈත් වෙලා ගෙදරින් ගොඩක් ඈතින් ක්‍රීඩාවෙන් තමයි මම හිටියේ. නමුත් ඒගොල්ලෝ මට ගොඩක් සහාය වෙනවා. විශේෂයෙන් මගේ අම්මා තාත්තා මගේ නංගි අයියා මගේ හොඳම යාළුවෝ හැමෝම මට අත දෙනවා. ඉතින් ඒ හින්දා මං ඒගොල්ලෝ මට කරන දෙයි මම ඒගොල්ලන්ට දෙයක් කරන්න ඕන හින්දා මම හිතුවා කමක් නෑ මම ජීවිතේ හොඳ කෙනෙක් වුණාම මට එයාලට ගිහින් කියන්න පුළුවන් අනිවාර්යයෙන් ඉතින් මං හිතන්නේ කමක් නෑ ඉතින් මං ඒක කැප ගන්නවට නිස්සීද රයිට් හරි එතකොට අවසාන වශයෙන් ක්‍රීඩාවේ ලොකු බලාපොරොත්තු ඇති එතකොට අපේ තරුණ පරපුර ඔයාගේ සමවයස් කණ්ඩායමේ කට්ටිය ඉන්නවා. එතකොට මේගොල්ලන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඔයා විශේෂයෙන් ඔයත් එක්ක කතා කරනකොට ඔඩා කංජලිකා දැක්ක දේ තමයි ඔයා අරමුණක් වෙනුවෙන් සියල්ල කැප කරනවා සහ තමන්ගේ අරමුණ වෙනුවෙන් විශේෂයෙන්ම කාරණාව අර රට වෙනුවෙන් තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් තමන්ගේ වියයුතු යුතුකම් ප්‍රමාණය ඉෂ්ට සිද්ධ කරන්න ඔයා ලොකු කැපකිරීමක් කරනවා. විශේෂයෙන්ම ඒකත් එක්කම ඔයා අපේ බලන් ඉන්න තරුණ ප්‍රජාව වෙනුවෙන් අපේ වයසේ කණ්ඩායමේ ඉන්න හැමෝටම දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මට දෙන්න තියෙන එකම පණිවිඩය තමයි අරමුණ හරහා ගණන් ගමන් කරන්න ඕන. මොකද ජීවිතේ තමන්ගේ අම්මා තාත්තා ලං රට කවුරු ගුරුතුමිය වුණත් තමන්ගේ බලාපොරොත්තුවක් ඇති මම හිතන්නේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරලා දීලා තමන්ගේ ජීවිතේ කඩා කප්පල් කරගන්න නැතුව කොච්චර ප්‍රශ්න ආවත් කොච්චර බැටීම් වලට මුහුණ දෙන්න උනත් ජීවිතේ ඉදිරියට බාධකෙක ගමන් කරලා තමන්ගේ ජීවිතේ හොඳට හදාගන්න කියන තමයි මට කියන්න තියෙන එකම. හරි. මං හිතන්නේ අනාගතයේ ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩිකාවකගේ බලාපොරොත්තුව ජාත්‍යන්තර වශයෙන් ලබා ගන්න පුළුවන් ඉහළම ජයග්‍රහණ ඔබට ලබා ගන්න හැකි වේවායි කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරන විශේෂයෙන් මේ වැඩසටහන සංවිධානය කරන කාන්තා කලමනා කරන ආයතනයත් ඒ වගේම ලංකාදීප ඔන්ලයින් ආයතනයත් ඔබත් සමග මම හිතන්නේ ශක්තිමත්ව ඔබේ ගමන ඉදිරියට යන්න ඔවුන් අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒ වගේම විශේෂ මතක් කර මම හිතන්නේ ගිය අවුරුද්දේ ඔබට සම්මානෙකුත් ලැබුණා. ඒ නිසා ඒ සියලු දේවල් වලින් අපි හැමෝගෙම හදවත්වල තියෙන සුභාශිංසනාවට එකතු කරනවා. ඉදිරියට රට වෙනුවෙන් මේ මාතෘභූමියෙන් කළ හැකි උපරිම සේවාව කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. සූති අපි තවත් මෙවැනිම ජව සම්පන්න තාරුණ්‍ය වැඩසටහනක් සමග යුතන් වූ සමග එකතු වෙන බලාපොරොත්තු වෙන හදට සමුගන්නවා.